GSP කියලා කියන්නේ යුරෝපා සංගමයේ විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වලට බාණ්ඩ අපනයනය කරනු ලබන සුළු හා පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට, ඒ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දෙනු ලබන බදු සහනය. GSP කියලා කියන්නේ Generalized Scheme of Preferences කියන දීර්ඝ නාමය කෙටි කරලා. අපි දන්නවා යම් රටකට යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඒ රට විසින් යම් ආනයනික බද්දක් ඒ භාණ්ඩය මත පනවනු ලබනවා. උදාහරණයක් විදිහට ලංකාවට වාහන ආනයනය කරනු ලැබීමේදී ඒ වාහනය මත රජයේ විසින් ආනයනික බදු පැනවීමක් සිදු කරනු ලබනවා. ඉතින් මේ GSP බදු සානය මගින් සිදු කරනු ලබන්නේ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් තම රටවලට භාණ්ඩ ආනයනය කිරීමේදී ඉහතින් දක්වන ලද සුළු හෝ මධ්‍ය පරිමාණ ආදායම් ලබන රටවල් වලින් ගෙනෙනු ලබන භාණ්ඩ මත පනවනු ලබන ආනයනික බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ එම බදු වලින් කොටසක් ඉවත් කිරීම. ආදායම් හා පහළ මධ්‍යම ආදායමක් ලබන රටවල් සඳහා බදු සහන ලබා දීම කෙරෙහි සංවර්ධිත රටවල්වල අවධානය යොමු වූයේ මීට දශක කිහිපයකට පෙර පැවති වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එකී සියලුම සංවර්ධිත රාජ්‍යන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. මේ අන්දමට යුරෝපා සංගමයේ විසින් ලබා දෙනු ලබන බදු සහන ආකාර තුනක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. මින් පළමු වන බදු සහනය තමයි ස්ටෑන්ඩර්ඩ් GSP කියලා කියන්නේ. ලෝක බැංකු වර්ගීකරණයට අනුව ඉහළ මධ්‍යම පාන්තික ආදායමක් ලබන රටවල් වලට වඩා අඩු ආදායමක් ලබන සියලුම රටවල් GSP බදු සහනය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. නමුත් එකී අඩු ආදායම් ලබන රටක් යුරෝපා සංගමයේ සමග වෙනත් නිදහස් වෙළඳ කිවිසුමකට ඇතුළත් වී ඇත්නම් GSP සහනය සඳහා සුදුසුකමක් ලබා නොගනී. ස්ටෑන්ඩර්ඩ් GSP මගින් ආනයනික බදු වලින් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා. මීළඟට අපි කතා කරන බදු සහනය තමයි GSP+. GSP සහනයේම දිගුවක් වන මෙම බදු සහනය මගින් ආනයනික බදු 0.0ක් දක්වා අඩු කරනු ලබන අතර එකී බදු සහනය ලබා ගනු ලබන රටවල් තිරසාර සංවර්ධනය සහ යහපාලනය පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම පිළිබඳව වගවීමට යුරෝපා සංගමය වෙත පොරොන්දු වනු ලබනවා. තවද මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම හා යහපාලනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එකඟ වනු ලබන පහළ ආදායම් ලබන රටවල් වෙත GSP+ සහනය ප්‍රදානය කරනු ලබයි. මින් තුන්වන බදු සහනය තමයි EBA කියලා කියන්නේ. එහෙමත් නැත්නම් Everything but Arms කියලා කියන්නේ. දුගී රටවල් කෙරෙහි විශේෂයෙන් සකස් කරනු ලබන බදු සහනයක් වන මේ මගින් එකී දුගී රටවල් වලින් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා කිසිදු ආකාරයක සීමා කිරීමකින් හා කිසිම ආකාරයක බදු වලින් නිදහස් කරනු ලබනවා. නමුත් මෙකී සහනය අවි ආයුධ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.